තෙරුවන් සරණයි, ආයුබෝවන් දුවේ පුතේ. අපි අද ඔයාලට කියලා දෙනවා දහම් පාසලේ 3 වැනි ශ්‍රේණියේ 1 වැනි පාඩමේ තියෙන සියලුම දේවල් කෙටියෙන් ඉක්මනින් මතක තියාගන්න පුළුවන් වෙන විදිහට, ඒ වගේම දහම් දැනුම විදිහට අපි කතා කරනවා. මේ පාඩමෙන් ඔයාලගෙන් විභාගයේදී ප්‍රශ්න අහන්න පුළුවන්, ඒ වගේම දහම් පාසල් තරඟවලදී ප්‍රශ්න අහන්න පුළුවන්, දහම් පාසල් ශ්‍රේණි විභාගවලදී ඔබෙන් අහන්නට පුළුවන් ප්‍රශ්න ගැන අපි මෙතනදී කතා කරනවා. ඉතින් අපි බලමු. ඔයාලට පේනවා පින්තූර 3ක් තියෙනවා මුලින්ම. මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාර මන්දිරයේ පින්තූරයක්. ඉතින් හැමෝම ගිහිල්ලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනා කරනවා. ඒ පළවෙනියටම අපි වන්දනා කරන තැන. ඉතින් මේ පාඩමේ කවි වලින් ඒ ගැන කියනවා. පළමුව බුදු රුවන වඳිමි කියලා. ඊළඟට දෙවැනියට තියෙන්නේ මේ ධර්ම පුස්තක. පුස්කොළ පොත් කියලා කියන්නේ අන්න ඒ පොත්. ඉතින් මේ ධර්ම රත්නයත් අපි ගරු කළ යුතු, වැඳිය යුතු උතුම්ම රත්නයක්. ඉතින් රුවන කියලා කියන්නේ රත්න කියන එකනේ. රත්න කියලා කියන්නේ මණික් කියන එකනේ. බුද්ධ රත්නය, ඊළඟට ධර්ම රත්නය, ඊළඟට සංඝ රත්නය. සංඝ රත්නයත් මේ ස්වාමින් වහන්සේලාට, හාමුදුරුවන් වහන්සේලාට අපි වඳිනවා, දාන දෙනවා. උන්වහන්සේලා තමයි අපිට ගොඩක් දේවල් කියලා දෙන්නේ. ඉතින් පළවෙනියටම වඳින්නේ බුද්ධ රත්නයට, දෙවෙනියට වඳින්නේ ධර්ම රත්නයට, තුන්වෙනියට වඳින්නේ සංඝ රත්නයට. ඉතින් බලන්න පළවෙනියට තියෙන කවිය. පළමුව බුදු රුවන වඳිමි, දෙවනුව දම් රුවන වඳිමි, තෙවනුව සංඝ රුවන වඳිමි, දින දින තුනු රුවන වඳිමි. වඳිමි කියලා ලියද්දි මෙන්න මේ විදිහට ලියන්න ඕන. සංඥක අකුරක් දයන්න, නිකම්ම දයන්න නෙමෙයි, දයන්න මෙහෙ මේ විදිහට ලියන්නේ. මෙහෙම තමයි දයන්න ලියන්නේ. ඉතින් මෙතන තියෙන දයන්න ඊට වඩා වෙනස්. වඳිමි කියලා ලියද්දි එහෙමයි ලියන්නට ඕන. ඊළඟට මොකක්ද අපි බලමු. මේ සංඝ රුවන කියලා ලියද්දිත් එහෙමයි. ගයන්න ලියන්නට ඕන සංඥක ගයන්න. මෙන්න මේ විදිහට ලිව්වොත්, මෙහෙම ලිව්වොත් වැරදි. සංඝ රුවන වඳිමි කියලා ලිව්වොත් සංඥක ගයන්න, මෙහෙම ලියන්න ඕන. හරි, මොකක්ද මේ කියන්නේ? පළමුව පළවෙනියටම ඉස්සෙල්ලාම අපි වඳින්නේ බුද්ධ රත්නය. මතක තියාගන්න, පළවෙනියටම වඳින්නේ මොන රත්නයටද කියලා. බුද්ධ රත්නය. විහාර මන්දිරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් වැඩ ඉන්න තැනකට ගිහිල්ලා වඳිනවා. දෙවනුව දම් රුවන වඳිමි. දම් රුවන කියලා කියන්නේ ධර්ම රත්නය කියන එක. බුදු රුවන කියලා කියන්නේ බුද්ධ රත්නය. දෙවනියට වඳින්නේ ධර්ම රත්නය. තෙවනුව කියලා කියන්නේ තුන්වෙනියට. තුන්වෙනියට තෙවනුව සංඝ රුවන වඳිමි. තුන්වෙනියට වඳින්නේ සංඝ රුවන. දින දින තුනු රුවන වඳිමි. දින දින කියලා කියන්නේ දින පතාම. හැමදාම අපි තුනු රුවන වඳින්නට ඕන. මේ රත්න තුනටම අපි කියනවා තුනු රුවන කියලා, තෙරුවන් කියලාත් කියනවා. හරි, මතක ඇතින්නේ දරුවන්ට. හරි, ඊළඟට අපි යමු ඊළඟ කවිය බලමු කොහොමද කියන්නේ, මොනවද කියන්නේ කියලා. ඉතින් මේකෙදී තියෙන කවිය බලන්න. සැමටම සම මෙත වීදු, නිවනට නිසි මඟ පෑදු, නවගුණ කිතු ගොස වීදු, මුනි සඳු නම දිමි සාදු. ඒ විදිහට තමයි තියෙන්නේ. නම දිමි කියලා කියද්දි මෙතනත් සංඥක අකුර ලියන්නට ඕන. කොහොමද නම දිමි? නම දිමි සාදු කියලා. මොකක්ද කියන්නේ? සැමටම සම මෙත වීදු, සමාන විදිහට මෛත්‍රිය කළා. කිසිම දවසක කිසිම සතෙකුට හිංසා කළේ නැහැ. මෛත්‍රිය කළා සමාන විදිහට. නිවනට නිසි මඟ පෑදු. බුදුරජාණන් වහන්සේ තමයි නිවන් දකින්නට අපිට මාර්ගය කියලා දුන්නේ. නිවන් දකින්නට මොනවද කරන්නට ඕන කියලා දුන්නේ. නවගුණ කිතු ගොස වීදු. නවගුණ කිතු ගොස වීදු. නවගුණ කිතු ගොස කියන්නේ දුවේ පුතේ, බුදුරජාණන් වහන්සේ ගුණරාසි 9කින් යුක්තයි. ගුණරාසි කීයක්ද? 9කින් යුක්තයි. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු,
අනුත්තර පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා කියල ගුණ නවයක් තියෙනවා. ඉතින්නේ වාලා පුංචිනිතාම එනිසා ඒ ගුණ නවේම වාලට මතකයෙන් කියන්න පැරිවෙන්න පුළුවන්. ඒ නිසා මතකතියාගන්න ගුණරාසි නවයක් තියෙනවා කියලා රහං සම්මා සම්බුද්ධ ඒ විදිහට ගුණරාසි නවයක් තියෙනවා. ඒ ගුණරාසි නවයෙන් තමයි බුදුරජාණන් වහන්සේව ගොඩක් අය අඳුනගෙන හිටියේ. ඊළඟට මුනි සඳු නමදිමු නමදිමි සාදු. බුදුරජාණන් වහන්සේට තමයි මුනි සඳු කියලා කියන්නේ. මුනි සඳු කියලා කියන්නේ. ඉතින් පළවෙනියට මෙහෙනම් අපි නවගුණවලින් යුක්ත වෙච්ච නවගුණ රාසිවලින් යුක්ත වෙච්ච බුදුරජාණන් වහන්සේට තමයි ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඒ විදිහට පාඨය කියලා ගෞරවයෙන් වඳින්නේ. හරි. ඊළඟට අනිත් කවිය දෙවනි කවිය ධර්මරත්නය ගැන කියන ලස්සන කවිය මොකක්ද කියන්නේ බුදු සමිඳුන් දෙසු විලසින දෙවනි කවිය මේක පිළිපැදුමෙන් දෙනාම දම් සයගුණයෙන් යුතු මනරම් අප මුනිදුන් දෙසු සඳහම් සැදැහැ සිතින් මම නමතිම් පිළිපැදුමෙන් දෙන අමතම් සයගුණයෙන් යුතු මනරම් අපමුනිදුන් දෙසු සඳහම් සැදැහැ සිතින් මම නමදිම්. පිළිපැදුමෙන් දෙන අමදම් අපිට මේ ධර්මය පිළිපැද්දොත් අමෘතය ලැබෙනවා කියන්නේ නිවන් අවබෝධ කරගන්නට පුළුවන්. සයගුණයෙන් යුතු මනරම් ධර්මරත්නයේ ගුණ හයක් තියෙනවා. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි තී කියලා අපි ධර්මරත්නේ වන්දනා කරන්නේ. තින් ගුණ හයක් තියෙනවා ගුණරාසි. අප මුනිදුන් දෙසු සඳහම් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මයේ දේශනා කළේ. සැදැහැසිතින් මම නමදිම් සැදැහැසිතින් කියලා කියන්නේ ඒ ධර්මයේ ගුණ විශ්වාස කරමින් වඳිනවා කියන එක. ඊළඟට සංඝරත්නයේ ගුණ. සංඝරත්නයේ ගුණ කොහොමද තියෙන්නේ? සංඝරත්නයේ ගුණ ගැන කියන කවිය මේ තියෙන්නේ. කවිය ඔන්න ඒ කවිය. බුදු සමිඳුන් දෙසු විලසින සිරි සඳහම් මඟ සුරකින නවගුණයෙන් යුතු සංඝ ගණ මම නමදිම් සිත සතුටින. ඒ විදිහට තමයි තියෙන්නේ. මොනවද කියන්නේ මේ කවිය බලන්නකෝ. බුදු සමිඳුන් දෙසු විලසින බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහටම කියලා දුන්නු විදිහටම සිරි සඳහම් මඟ සුරකින උතුම් වූ ධර්මය ආරක්ෂා කරන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ධර්මය අනුගමනය කරන ඒ ධර්මයට අනුව හොඳ දේවල් කරන හොඳ දේවල් අනිත් අයටත් කියලා දෙන නවගුණයෙන් යුතු සංඝ ගණ. නවගුණයෙන් සංඝරත්නයේත් ගුණ රාසි නවයක් තියෙනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියලා අපි ඒ සංඝරත්නයේ ගුණ සිහිපත් කරනවා. ඉතින් ඔයාලට ඒ පාඨවල තියෙන ඒවා තාම ටිකක් අමාරුයි. ඔයාලා පුංචි නිසා තුනේ පන්තියේ ඉන්නේ ඒ නිසා. ඉතින් ඒ විදිහට අපි තුන්වෙනියට වඳින්නේ සංඝරත්නයේ. එහෙනම් හොඳට මතක තියාගන්න සංඝරත්නයේ මොනවද කරන්නේ? සිරි සඳහම් මඟ සුරකින ධර්ම මාර්ගයේ ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරනවා. ගුණ නවයකින් යුක්තයි. අපි තුන්වෙනියට නවේ වඳින්නේ සංඝරත්නයට. හොඳයි. ක්‍රියාකාරකම කියන කොටසේ අපි බලමු. මේ ක්‍රියාකාරකමේදී අපි බලමු බුදු ගුණ කීයද. ඔන්න බුදු ගුණ කීයද කියලා අහනවා ඉස්සෙල්ලාම.
බුදුගුණ කීයද? බුදුගුණ කීයද? බුදුගුණ රාසි නවයයි. අපිට පුළුවන් නවයයි කියලා ලියන්න. ඊළඟට දහම් ගුණ කීයද? නවයයි. දහම් ගුණ රාසි හයයි. ඊළඟට සංඝ ගුණ නැවත වතාවක් නවයයි. දුවේ පුතේ මේ ඔක්කොම එකතු වුණාම තමයි සූවිසි ගුණ කියලා කියන්නේ. නවයයි නවයයි දහටයි හයත් එකතු වුණාම විසි හතරයි. අන්න ඒ ගුණ විසි හතර තමයි සූවිසි ගුණ කියලා කියන්නේ. හරි. මතක තියාගන්න, බුද්ධරත්නය ගුණ කීයද, ධර්මරත්නය ගුණ කීයද, සංඝරත්නය ගුණ කීයද කියලා. ඒ වගේම මේ පාඩමේ තියෙන කවිතුන කවි හතර අනිවාර්යෙන්ම පාඩම් කරගන්න. කොහොමද කියන්නේ? පළමුුව බුදුරුවන වඳිමි, දෙවනුව දම් රුවන වඳිමි, තෙවනුව සඟරුවන වඳිමි, දින දින තුනුරුවන වඳිමි, සැමටම සම මෙත වීදු, නිවනට නිසි මඟ පෑදු, නවගුණ කිතු ගොස වීදු, මුනි සඳු නමදිමි සාදු. ඊළඟට පිළිපැදුමෙන් දෙන අමදම්, සයගුණයෙන් යුතු මනරම්, අපමුණිදුන් දෙසු සඳහම්, සැදැහැ සිතින් මම නමදිම්, බුදු සමිදුන් දෙසු විලසින, සිරි සඳහම් මඟ සුරකින, නවගුණයෙන් යුතු සංඝගණ මම නමදිම් සිත සතුටින. එවිදිහට ඊළඟට අපි බලමු පහත කවිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කවිපද දෙක නිවැරදිව ඇති පිළිතුර තෝරන්න. ඔන්න අපි කිව්වා ප්‍රශ්නෝත්තරත් ඔයාලට අපි ඉදිරිපත් කරනවා කියලා. පළවෙනියටම තියෙන ප්‍රශ්නේ බලන්න, පහත කවිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කවිපද දෙක නිවැරදිව ඇති පිළිතුර තෝරන්න. අපි ඒ පිළිතුර තෝරන්නට ඕන. පළමුව බුදුරුවන වඳිමි, ඊළඟට හිස්තැනක් තියෙන. තෙවනුව සඟරුවන වඳිමි, ඊට පස්සේ හිස්තැනක් තියෙනවා. ඉතින් මෙතනින් අපි තෝරන්නට ඕන මොකක්ද පිළිතුර කියලා. දෙවනුව දම්රුවන වඳිමි, තෙවනුව සඟරුවන වඳිමි, දින දින තුනුරුවන වඳිමි. ඒ විදිහට එන්න ඕන. කොහොමද එහෙනම් පිළිතුර මොකක්ද? දෙවනුව දම් රුවන වඳිමි, දින දින තුනු රුවන වඳිමි. ඉතින් අපි යටින් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නවලට ලස්සනට පිළිතුරු තෝරන්න පුළුවන්. සෙල්ලමක් විදිහට අපි යටින් ලිංක් එකක් දාලා තියෙනවා. ලිංක් දාලා තියෙනවා මේ ප්‍රශ්නයට වෙන වෙනම යටින් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු තෝරන්න. ඉතින් අපි මෙතනදී නිවැරදි පිළිතුර මොකක්ද කියලා තෝරලා තියෙනවා. ඔයාලට පුළුවන් අපි ඒ දාලා තියෙන ලින්ක් වලට ගිහිල්ලා පිළිතුරු නිවැරදි ඒවා මොනවද කියලා තෝරන්න. ඉතින් ඔක්කොම පිළිතුරු කියලා දුන්නොත් ඔයාලට පිළිතුරු තෝරන්න දෙයක් නැති වෙනවනේ. ඒ නිසා යටින් බලන්න ඔයාලට පිළිතුරු දාලා තියෙනවා. ප්‍රශ්න පිළිතුරු ලකුණු කරන්න පුළුවන්. ඒ වෙලාවෙම ඔයාලට බලා ගන්න පුළුවන් පිළිතුරු මොනවද, හරි පිළිතුරු, නිවැරදි පිළිතුරු කියලා. මේ විදිහේ ප්‍රශ්න 10කුත් මේ පාඩමේදී ඔයාලට අපි ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. ඉතින් මේ ප්‍රශ්න ටික මේ විදිහට තියෙනවා. අපි ඒ ටික යටින් දාලා තියන්න. ඔයාලට පුළුවන් ලකුණු කරලා හරි පිළිතුරු තෝරන්න කියවලා බලලා. ඉතින් මෙන්න මේ කවියත් ඔයාලා පාඩම් කරගන්න ඕන කවියක්. පුංචි පන්තිවලදී එක වසරේදී දෙක වසරේදීත් පාඩම් කරලා තියෙනවා. සම්බුදු හිමියන් සරණ යමි, සිරි සද්ධර්මය සරණ යමි, මහ සංඝරත්නය සරණ යමි, නැවතද නැවතද සරණ යමි. අන්න ඒ විදිහට පාඩම් කරගන්න ඕන. සම්බුදු හිමියන් සරණ යමි,
සිරි සද්ධර්මය සරණයාමි, මහසඟරත්නය සරණයාමි, නැවතද නැවතද සරණයාමි. ඉතිං අනිත් පාඩම් හැම එකක්මත් ඔයාලට අපි මේ විදිහට ලස්සනට කියලා දෙනවා. ඉතින් දිගටම මේ පාඩම් බලන්න ඔයාලට හරිම ආසාවෙන් හරිම ලස්සනට මේ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. විභාගයටත් දහම් පාසල් තරඟවලටත් ගොඩක් ලකුණු ගන්න හොඳ දක්ෂ දරුවෙක් වෙන්න ඔයාලට මේ පාඩම් මේ සාකච්ඡාවන් බැලුවොත් පුළුවන්කම ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ, ඊළඟට අපි ඉක්මනින්ම දෙවැනි පාඩම ඇසුරෙන් මේ විදිහට ප්‍රශ්න පිළිතුරු කෙටි සටහන් පාඩමේ තියෙන වැදගත්ම දේවල් මොනවද කියලා කතා කරමු. එහෙනම් ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.